Cooking with Kushi YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න ලෑස්තිලා ඉන්නේ බීෆ් ලසන්ය එකක් හදාගන්න විදිය. මේ ලසන්ය එක හදාගන්න අපිට ඕන වෙනවා මේ වගේ ලසන්ය ෂීට්. එතන මම ලසන්ය ෂීට් 9ක් පාවිච්චි කරනවා මේක 4 දිනක් සඳහා. මුලින්ම අපි මේ වතුර එක හොඳට උතුර ගමු. වතුර ටික උතුරද්දි තමයි අපි ලසන්ය ෂීට් දාගෙන ඒක බොයිල් කරගන්න ඕන. අපි මේ වතුර එකටම ලුණු ස්වල්පයක් එකතු කරගමු. දැන් වතුර ටික රත් වෙගෙන එද්දී අපේ ලසන්ය ෂීට් ටික අපි මේකට එකතු කරගමු. ෆස්ට් ෂීට්ස් ටික විනාඩි 5ක කාලයක් හොඳට තඹ ගන්න. අපි දැන් මේක වහලා ලසන්ය ෂීට් ටික හොඳට තඹ ගමු. මේ විදිහට මේව තැම්බෙද්දී මේක එකකට එක හොඳට වෙන් වෙනවා. දැන් අපි මේ ටිකේ වතුරේ ඉවත් කරගමු. මේ අවස්ථාවේදී මේ පැස්ටා ෂීට් ටික තව දුරටත් උයන එක වළක්වා ගන්න අපි මේක හොඳට ඇල් වතුරේ තෙමා ගන්න ඕන. අපි එහෙනම් දැන් මීට් සෝස් එක හදමු. මේ වගේ භාජන අපිට පිටියලා ඒකට ඔලිව් ඔයිල් එහෙම නැත්නම් කුකින් ඔයිල් එකක් ඕගලන් පුළුවන් පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් මේ සැඳි දෙකක් එකතු කරගන්න. දැන් අපි මේකට අඹරාගත්තු මස් එකතු කරගන්න ඕන. අඹරාගත්තු මස් ග්‍රෑම් 500ක්. අපි මේකට එකතු කරගමු. ඔයාලා කැමති මස් වර්ගය පාවිච්චි කරන්න. ඒකටම කුඩාවට කොටුවට කපාගත්තු ලුණු ගෙඩියකුත් එකතු කරගන්න. මේ මස් ටිකේ පාට වෙනස් වෙනකම් හොඳට කුක් කරගන්න. අපි මේකට රෙඩ් වයින් පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් රෙඩ් වයින් නැත්තම් චිකන් බ්‍රෝත් එක එහෙම නැත්තම් බීෆ් බ්‍රෝත් එක හරි මේකට එකතු කරගන්න. සෙක හොඳ ටීවෙද්දී මේ විදියට ඒකේ තියෙන වතුර ටික ඉවත් වෙලා ඒ වතුර වලින්ම මේ මස් එක තැම්බෙනවා. එතකොට මේ ක්‍රියාවලියට අඩුමතරමේ කාලයක්වත් ඕන වෙනවා. මේ ආකාරයට මස් එකේ වතුර ටික ඉවත් වෙනකන් මස් ටික මද ගින්දරේ උයාගන්න. මේකට තෙල් එකතු කරානේ. ඉතින් දැන් තමයි මේ මස් ටික බැදෙන්න ගන්නෙ. මේ මස් ටික බැදෙද්දී අපි මේකට සුදු ලුණු මේ සැහිඳි දෙකක් එකතු කරගන්න. දැන් අපි මේකට රෙඩ් වයින් කෝප්ප 4න් එකක් එකතු කරගන්නවා. දැන් මම මේකට මම ඉදිර හදාගත්තු මරිනාරා සෝස් එක එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් මරිනාරා සෝස් එක ගෙදරදීම හදන්න. මේ තියෙන්නේ මම ගෙදරදී හදාගත්තු මරිනාරා සෝස් එක. දැන් මේ සෝස් එක අපේ මස් එකට එකතු කරගන්නවා. අපි දැන් මේ අවස්ථාවේදී මේ සෝස් එකට ලුණු මේස හැඳි භාගයක්, ගම්බිරිස් තේ හැඳි 4න් එකක්, ඔරිගානෝ තේ හැඳි 4න් එකක්, ඒ වගේම තයිම්. පාස්ලි කොළ ටිකක්, හීනියට කුඩාවට ලියාගත්තු පාස්ලි කොළ ටිකකුත් මම එකතු කරගත්තා. ඒකටම මම සීනි තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. අපි මේ ටික හොඳට මික්ස් කරගමු. මේක ටික වෙලාවක් සීම වෙන්න තියලා අපි මේක පියනකින් වහලා විනාඩි 5ක් ගොඩක් අඩු ගින්දරේ උයා ගන්න ඕන.
දැන් මම ඔයාලට ක්‍රීම් චීස් එක හදන්න යන්නේ. මේ ක්‍රීම් චීස් එක හදන්න මට ඕන කරනවා රිකොටා චීස්. මේ මම ගෙදර හදාගත්ත රිකොටා චීස්. ඒ වගේම කොටේජ් චීස් එක ඕන කරනවා. ඔයාලට පුළුවන් කොටේජ් චීස් නැත්නම් ඒ වෙනුවට ග්‍රීක් යෝගට් එක, එහෙම නැත්නම් එග් වයිට්ස්, ඔයාලා කැමති චීස් වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා 1 කප් මොස්සරෙල්ලා චීස්. ඊකටම අපි එකතු කරගන්නවා ලොකු එක බිත්තරයක්. මේකට ඔයාලට පුළුවන් පාස්ලි එකතු කරගන්න. මම මෙතනදී පාස්ලි එකතු කරගන්නේ නැහැ. මොකද මම මීට් සෝස් එකට හොඳට පාස්ලි එකතු කරගත්ත නිසා. මේ ටික හොඳට අපි මික්ස් කරගමු. දැන් අපි මීට් සෝස් එකත් ලෑස්ති. අපි එහෙනම් අපි ලසාන් එක හදන්න පටන් ගමු. අපි මේ වගේ ට්‍රේ එකක් අරගෙන, ඔබලට පුළුවන් මේ වගේ ට්‍රේ එකක්, එහෙම නැත්නම් ෆොයිල් පේපර්ස් වලින් තියෙන බොක්ස් එකක්, මේ විදිහට කඩේ පාවිච්චි කරන ඇලුමිනියම් ෆොයිල් කන්ටේනර් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මුලින්ම අපි හදාගත්ත සෝස් එකේ උප භාගයක් මේකේ ස්ප්‍රෙඩ් කරගන්න ඕන. ඊට පස්සේ මේකට පැස්ටා ෂීට්ස් දාගන්න. මේ විදිහට මම මේක කවර් කරගන්නවා ලසන්‍ය ටීට්ස් තුනකින්. ඊළඟට ඒ කෝඩි අපි හදාගත්ත මීට් සෝස් එක එකතු කරගමු. ඊළඟට අපි ඒ කෝඩි කෝප් එකක මොසරෙල්ලා චීස් එකට එකතු කරගමු. ඒ කෝඩි අපි හදාගත්ත ක්‍රීම් චීස් එක දාගන්න යන්නේ. මේ විදිහටම අපි හදාගත්තු ඉතුරු ලසාන්‍යා ෂීට් ටිකත් මේකට දාගමු. මේ විදිහට ඔයාලා ඔවන් එක සෙල්සියස් අංශක 175ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්න. අපි කලින් විදිහටම මේ කුඩට මීට් සෝස් එක එකතු කරගමු. මේක කවර් කරලා තමයි ඔවන් එක දාන්න ඕනේ. ඒ හින්දා මම මේක කවර් කරගන්න ඇලුමිනියම් පේපර් එකක් පාවිච්චි කරනවා. මේ විදිහට ෆොයිල් පේපර් දෙකක් මට ඕන කරනවා. මේ විදිහට අපිට මේක කවර් කරගන්න ඕන. ඊට කලින් අපි මේක උඩට ටූත් පින් ගහ ගන්න ඕන. වටේටම ටූත් පින් ගහ ගත්තාම ඉස් උඩට ඇද්දී මේක ඇලෙන ගතිය නැති වෙනවා. ඊට මම ටූත් පින් හැම පැත්තෙම ගහ ගන්නවා. දැන් අපි මේක මේ ෆොයිල් පේපර් එකකින් වහ ගන්න යන්නේ. හොඳට කවර් කරලා ගන්න. දැන් අපි ප්‍රීහීට් වෙච්ච අවන් එකේ මේක විනාඩි 45ක කාලයක් බේක් කරගන්න ඕන. මේ විදිහට අවන් එකේ විනාඩි 45ක් අපි බේක් කරගන්න ඕන. ඊට පස්සේ මේ උඩ තියෙන ෆොයිල් එක අයින් කරලා චීස් ටික গোল্ডන් බ්‍රවුන් වෙනකන් විනාඩි 5ක කාලයක් අපි මේක
බේක් කර ගන්න ඕනේ. මේ විදිහට අපේ වෙලාව ඉවරයි පස්සේ ෆොයිල් එක වයින් කරගත්තාම ඔයාලට මේ විදිහට ලසන්නේක හම්බෙනවා. අපි දැන් මේ ටූත් පින් ටික අයින් කරගෙන උඩ චීස් ටික වන් පැහැවෙනකන් අපි විනාඩි 5 ආයෙමත් මේක බේක් කරගමු. මේ තියෙන්නේ අද මම හදාගත්තු ලසන්නේ එක. මේ දිනේ මම අද හදාගත්ත රසමස බීෆ් ලසන්ය එක. ඔලෙකට පුළුවන් මේ දිස් ලසන්ය ඩෙකරේට් කරලා මේක පිළිගන්න.